ඔව් වෙනුවට සඳහන් කළා වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙතමුනි මහතා සමගින් මාසික රැස්වීමේදී සඳහන් කළා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග රැසක් පිළිබඳව ඉතින් මේ අතරතුරේදී අපිට දැනගන්න ලැබුණා ක්‍රීඩකයන්ට ගෙවීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කරන්න සූදානමක් තියෙනවා කියලා ඇයි මේ වගේ ක්‍රමවේදයක් ආරම්භ කරන්න හේතුව කියලා අපි සිදත් වෙතමුනි මහත්මගෙන් අහන්නේ දැන් මීට ඉස්සෙල්ලා ක්‍රිකටර්ස්ලට කොන්ට්‍රැක්ට්ස් දීලා තිබ්බා 104ක් කොන්ත්‍රාත්තු දැන් අපිට හිතුවේ ඔය නිකන් සීසන් එකට ඉස්සෙල්ලා කොන්ට්‍රැක්ට් එකක් දෙන එක ඉන්සෙන්ටිව් එකක් නෑ ඒ කියන්නේ එන්කරේජ් නේ ඒ කියන්නේ මාස 12 පටන් ගන්න ඉස්සෙල්ලා මොකක් හරි දීලා කියනවා ඔයා කොන්ට්‍රැක්ටඩ් කියලා ඊට පස්සේ හොඳට කරත් නරකට කරත් එෆර්ට් එකක් දාන්න ඕනේ වැඩ කරන්න හොඳයි දැන් කොන්ත්‍රාත්තු 104ක් මීට කලින් ලබා දුන්නා ඔබතුමන්ලා සැලසුම් කරලා තියෙන කී කොන්ත්‍රාත්තු කීයක් ලබා දෙන්නද අපි දෙන්න යන්නේ කොන්ට්‍රැක්ට් 41යි ඒ කියන්නේ ෆස්ට් ටීම් එකටයි ඒ ටීම් එකේ ගානකටයි 41 මම ඇත්තට කබිලුගේ 35කට අඩු කරන්න කියලා හැබැයි 41 වෙන්න ගිහින් ඒ කියන්නේ කොන්ත්‍රාත්තු 63ක් අඩු වෙලා තිබෙනවා කොන්ත්‍රාත් ක්‍රීඩකයන් 63 දෙනෙක් අඩු වෙනවා ඉතින් කොන්ත්‍රාත් නොදුන්නාම මේ ක්‍රීඩකයන්ගේ ස්ථාවරය මොකද්ද ඔවුන් එතකොට ක්‍රිකට් ගහන්න එයිද මේ විදිහට ඔවුන් යම්කිසි ගැටලුවක් මතු කරයිද එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් වැඩපිළිවෙලක් ඔබතුමන්ලාට තියෙනවද කොන්ට්‍රැක්ට් එකක් දුන්න නැති වුණාට අපි නිකන් බැලුවොත් කී දෙනෙක්ට ඇත්තට මේ ලොකු ගාණක් ගෙවනවද කියලා ෆස්ට් ක්ලාස් ක්‍රිකටර්ස්ලා 210 දෙනෙක්ට ගෙවනවා හැබැයි නිකන් ඉඳලා නෙමෙයි ප්ලේ කරන්න ඕන ප්‍රීමියර් එකේ ගහන්න නම් ප්ලේ කරන්න ඕන මැච් එකක් ගැහුවොත් දවසට 7500ක් අම්ම වෙනවා ප්ලේයට එතන ඉඳන් අනිත් ලෙවල් එකට යන්න ඕන නම් සුපර් ලීග් එක හරි මොකක් හරි ෆයිට් කරලා තමයි යන්න ඕනේ ඒ ලෙවල් එකට හොඳයි ඔබතුමන් සඳහන් කරන්නේ දක්ෂතා මත කැපවීම මත පදනම් වෙච්ච ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔවුන් හොඳින් ක්‍රීඩා කළොත් ඔවුන්ට හොඳ ආදායමක් උපයාගත හැකි අපි ගණන් බලපු විදිහට වසරකට ලක්ෂ 8ක අවමයක් ඔවුන්ට උපයාගත හැකි මේ ක්‍රමය තුලින් අපේ ක්‍රිකට් වලට තියෙන වාසිය මොකක්ද මේ සිස්ටම් එක ඩයිනමික් සිස්ටම් එක. ඒ කියන්නේ මොකක් හරි කරන්න ඕන නැත්තම් නිකන් අවුරුද්ද මුළුල්ලේ කොන්ට්‍රැක්ටර් දීලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මොනිටර් කරන්න වෙනවා මේක මේ ප්ලේයර්ස්ලා මොනවද කරන්නේ, ඒගොල්ලෝගේ ට්‍රේනින් කරනවා. මේ සිස්ටම් එකට නෝ එහෙම මොනක්වත් නැහැ. එතුමන්ලම ට්‍රේන් කරලා හරියට පර්ෆෝම් කරලා නෙක්ස්ට් ලෙවල් එකට යන්න ඕන. ඉතින් ඒක තමයි ඉතාමත්ම වැදගත් දේ. හොඳයි පසුගිය රැස්වීමේදී අපිට දැනගන්න ලැබුණා පළමු පෙළ තරඟ රටාවේ යම්කිසි වෙනසක් කරන්න ඔබතුමන්ලා බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මේ යම්කිසි කතාබහක් තියෙනවා තරඟ සංඛ්‍යාව අඩු කරනවා කියලා. මේ කතාව ඇත්තද? ටෝර්නමන්ට් ස්ට්‍රක්චර් එක එහෙමමයි තියෙන්නේ. මොනවාක්වත් අඩුවක් කරලා නැහැ. හැබැයි ඒකට උඩින් අර අපි ඉස්සර ගහපු ප්‍රොවින්ෂල් කියන එක දැන් අපි හිතාගෙන ඉන්නේ ඒක බ්‍රෑන්ඩ් කරන විදිය වෙනස් කරන්න. හොඳයි මේ සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් මහේල ජයවර්ධන ඉදිරිපත් කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් අපි මීට පෙර ඔබතුමාගෙන් කරපු විමසීමකදී ප්‍රවෘත්ති සංවාදයේ තුලදීම ඔබතුමා සඳහන් කළා මේ පිළිබඳව ඉදිරි මාස කිහිපයේදී ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙනවා කියලා. හරි. දැන් මීළඟට මම ඔබෙන් අහන්න යන්නේ ඔබතුමා පකිස්තානයේ සංචාරයකට ගියා පාකිස්තාන සිම්බාබ්වේ එක් දින තරගාවලියේ අවසන් තරගෙන් නරඹන්න ගියා. ඉතින් මෙහිදී පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරයකට යාමේ සූදානමක් තියෙනවා ලබන අවුරුද්ද තුල කියලා. මොකක්ද එතන ඇත්තටම සාකච්ඡා වුණේ ඇත්තට පකිස්තානයට ගියේ ඒ මේ අපේ ටුව එකක් ගැන කතා කරන්න නෙවෙයි ඇත්තට මටත් පුදුම වුණා ඒගොල්ලෝ කිව්වා හැම මැච් එකේම ෆුල් හවුස් එකක් තිබ්බා කියලා ෆුල් හවුස් එකක් තිබ්බා හැම මැච් එකේම එතනට ගියාම ඒගොල්ලන්ට ඕන උනේ පෙන්වන්න අපිට තරා නෝමල්සියක් ඒ කියන්නේ ලොකු වෙනසක් තියෙනවා කියලා දැන් ඒක ගැනයි මේ කතා කරන්න ගියේ. හොඳයි ඔබතුමා කියන කාරණේ පැහැදිලි පාකිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍යතාව තිබෙනවා ඔවුන්ගේ රට ආරක්ෂිතයි ක්‍රිකට් තරඟ සඳහා කියලා පෙන්눔 කරන්න. නමුත් ඔබතුමා දකින විදිහට රට ආරක්ෂිතයිද අපි එහි යා යුතුද? අපිට වගකීමක් තිබ්බා එහෙට යන්න ආරාධනා කරාම මොකෝ අපිට මතකයිනේ 96 දී අපි අමාරුවේ ඉන්නකොට පාකිස්තාන් ටීම් එක තමයි ශ්‍රී ලංකාව. හැබැයි අපි කතා කරේ නෑ මේ ටෙස්ට් ටීම් එක ගැන එහෙම මොනවාක්වත්. ඒගොල්ලෝ කිව්වේ අනාගතයේදී ජූනියර් ටීම් එකක් ඩෙවලප්මන් ස්කොඩ්ඩයක් වගේ වන්න පුළුවන් නම් ඒගොල්ලන්ට බොහොම සතුටුයි කියලා. තව අපිට පෙන්වුවා එහේ තියෙන සිකියුරිටි අරේන්ජ්මන්ට්ස්. මොකෝ ඒගොල්ලන්ගේ ලාහෝ ස්ටේඩියම් එකේ ඇතර ඒ ස්ටේඩියම් එක ඇතුළෙම තියෙනවා ඒ කියන්නේ නිකන් හොටෙල් ෆැසිලිටි එකක් වගේ. ඉතින් ඒගොල්ලෝ ඒ විදිය දේවල් ගැන කතා කරේ වෙනින් මොනවාක්වත්
කතා කරේ නෑ. හොඳයි සමීර දැන් පිටරටවල තිබෙන මේ වගේ පහසුකම් පිළිබඳව කතා කරනකොට ශ්‍රී ලංකාවේ පහසුකම් මදි ගතියක් අපිට දැනෙනවා. මේ පිළිබඳව අපි කලින්දුත් සාකච්ඡා කළා කිත්තාරම් ක්‍රීඩාංගණය තුල තියෙන පහසුකම් වර්ධනය කිරීම පිළිබඳව. මේ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ අපිට දැනගන්න ලැබුණා සිදත් වෙත්තමුනි මහතා මේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයා ඉදිරියේ ලැජ්ජාවටපත් වුණා කියලා මේ ක්‍රිකට් වල පහසුකම් සම්බන්ධයෙන් කතා කරද්දී ඇත්තටම මේ කිත්තාරම් ක්‍රීඩාංගණය තුල ඉන්ඩෝනෙට්ස් එහෙමත් නැත්නම් ගෘහස්ථ පුහුණු දැල් ඉදි කරන්න සූදානමක් තියෙනව නේද මේ ෆැසිලිටි එක ඇත්තටම මම මේක ගැන අද කතා කරන එක පුදුම දෙයක් බංග්ලාදේශ වල වයිස් ප්‍රෙසිඩන්ට් මට කිව්වා සිදත් ඔයා මොනවද මේක ගැන කියන්නේ අපේ හැම සෙන්ටර් එකෙම මේක තියෙනවා එයා මට හිනා වුණා එයා කිව්වා මේක මම ඔයගලොන්ගෙන් මේ බ්ලූ ප්‍රින්ට් එක ගත්තේ අපේ හැබැයි මේන් සෙන්ටර් එකේ ඉන්නෝ ෆැසිලිටි යන්නේ මේක මම හිතන්නේ අවුරුදු 15කට ඉස්සෙල්ලා අපිට තියෙන්න තිබ්බ යුතු දෙයක් හොඳයි අපි සැලසුම් කළ දේ අවුරුදු 15කට කලින් බංග්ලාදේශයේ මේ වෙද්දි ක්‍රියාත්මක කරලත් ඉවරයි. ඇයි අපි ගෘහස්ත පුහුණු දැල් හදන්නේ? මොකක්ද මේකේ තියෙන අවශ්‍යතාව? ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අවුට්ඩෝ net එකක ක්‍රිකට් ගහන්න බෑ. ඉන්ඩෝ ෆැසිලිටි එකක් තිබ්බොත් දැන් මට මතකයි මේ ළඟදි මට ලේඩීස් ක්‍රිකට් ටීම් එකෙන් ඇවිත් කිව්වා අයියෝ සර් අපිට මේ ක්‍රිකට් ගහන්න හවස් වෙලා බැට් කරන්න නැත්තම් බෝල් කරන්න NCC ඉන්ඩෝ net එකට යන්න ඕන. එතනට ගියාම සමහරක් වෙලට බෝලර්ස්ලා නැහැ නැත්තම් බැට්ස්මන් නැහැ. හොඳයි දැන් ගෘහස්ථ මේ පොණු දැල් හැදුවම මේ ගැටලුව විසඳෙනවද සහ ගෘහස්ථ පොණු දැල් තුලින් වෙනත් මොනවද තියෙන වාසි? මේ විදිය එකක් තිබ්බහම උදේ 6ට වුණත් කාට හරි ඇවිත් ක්‍රීඩා කරන්න පුළුවන්. එතකොට ඒක ලොකු හින්දා එතන ඇත්තට ෆීල්ඩින් එක්සර්සයිසස් උත් කරන්න පුළුවන් දැන් nets පස්සට තල්ලු කරලා ෆීල්ඩින් එක්සර්සයිසස් කරන්න පුළුවන් කොන්ෆරන්සස් තියන්න පුළුවන් අපිට ක්‍රිකට් ටීම්ස් ලාට කතා කරන්න ඕන වුණාම මේක ඇතුලේ එහෙම දේවල් කරන්න පුළුවන් වැඩියෙන්ම වර්ෂාවක් තිබ්බට අපිට කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ රේනි සීසන් කියලා නැහැ ඕන වෙලාවක සමහර දැන් ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා සමහරක් වෙලාවට 3ට 4ට බැට් කරන්න බෑ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් 7ට වුණත් ඇවිත් බෝලින් මැෂින් එකක් තියෙනවා නම් බෝලින් මැෂින් එක පාවිච්චි කරලා ප්ලේ කරන්න පුළුවන් හොඳයි සමීර මේ සැලසුමේ විදිහට තනතිරු 6ක් ඉදි කරන්න සූදානමක් තියෙනවා පුහුණු දැල් තුල. එතකොට මේ 6න් 4ක් තමයි පන්දුවට පහර දීම සඳහා වුණ පුහුණු වීම සඳහා ඉදි කරන්නේ. මේ 4 කොයි විදිහටද සැලසුම් කරලා තියෙන්නේ? අපි මම හිතන්නේ ඉදිරියේදී අර කැමරා සිස්ටම්ස් UI ඒව ඔක්කොම දාලා හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් හැටියට තමයි දුවන්න හදන්නේ. ඉතින් විකට්ස් 4ත් මම හිතන්නේ දැන් තියෙනවා අර ඉන්ඩෝ net වල වෙනස් වෙනස් විකට් ඒ කියන්නේ ස්පිනර්ස්ලට හොඳ ෆාස්ට් බෝලර්ස්ලට හොඳ ඒ විදිය විකට්ස් අපි දැන් බලනවා හොඳයි කිත්තාරම් ක්‍රීඩාංගණය තුල පිහිටුම් තටාකයක අවශ්‍යතාව ලසිත් මාලිංග මීට සෑහෙන කාලයකට ඉහතදී සඳහන් කළා මේ සම්බන්ධයෙන් ඒ කාලෙදී ඒතරම් හොඳ ප්‍රතිචාරයක් අපි දැක්කේ නැහැ නමුත් පිහිටුම් තටාකයක් ඉදි කරන්න යනවා මොකක්ද මේ පිහිටුම් තටාකය තුලින් බලාපොරොත්තු වෙන්නේ ස්විමින් පූල් එකත් දැන් මගේ කාලේ ඔය තිබ්බේ නැහැ අපි දැන් පූල් වලට ගියේ නැහැ මේ දැන් ගොඩක් ට්‍රේනර්ස් ලයි ෆිසියෝතෙරපිස්ට් ලයි කියන්නේ ට්‍රේනින් රීහැබිලිටේෂන් ඒ කියන්නේ මොකක් හරි ඉන්ජරි එකක් වෙලා ආයි හොඳ වෙන්න ඕන නම් ගොඩාක් එක්සර්සයිසස් උයි ප්‍රී සීසන් ට්‍රේනින් කරනවා පූල්ස් වල හොඳයි එතකොට දැන් මේ පිහිනුම් තටාකය කොයි විදිහටද සැලසුම් වෙන්නේ මේක අපි දාන්න යනවා අර හොට් ටබ් ඇන්ඩ් කෝල් ටබ් කියලා දෙකකුත් දැන් රවුන්ඩ්ස් වල බැට් කරලා ආපු ගමන් ඒගොල්ලෝ කියනවා කෝල් ටබ් එකකට යන්න කියලා. ඉතින් අපිත් අනිත් කන්ට්‍රීස් වල තියෙන ෆැසිලිටීස් මෙහෙත් තියාගන්න උනා. ඉතින් ඒක අපි කොහොම හරි පුළුවන් තරමක් ඉක්මනින් කරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි සභාපතිතුමා අපි සැලසුම් රසක් පිළිබඳව සාකච්ඡා කළා. දැන් මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නත් උනේ කවදද මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ? දැන් දෙවනිදා ජුලයි 2nd වෙල මුල්ගලක් තියන්න ඕනමයි කියලා තමයි කියලා තියෙන්නේ. මේක පුළුවන්. මම හිතන්නේ මාස 3ක් 4ක් යයි වැඩිම වුණොත් මේක හදන්න. මට ප්ලේයර්ස්ලා කියලා තියෙනවා අනේ සිදත් මේක කරලා ගියත් ඇති. ඉතින් මම කොහොම හරි ඕක කරලා තමයි යන්න හදන්නේ. සමීර ඒක කරලා තමයි යන්න උත්සාහ කරන්නේ. අපි දකිනවා යම්කිසි පැහැදිලි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ පැහැදිලි වැඩපිළිවෙල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න සහ මීට වඩා දියුණු දේවල් කරන්න සිදත් වෙතමුනි මහතා ඇතුළු වතුර කමිටුවට හැකියාවක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ක්‍රිකට් හොඳ ගමනකට යනවා නම් එතන ලක්හඬ හැමදාමත් ඉන්නවා කියන කාරණයක් මතක් කළ යුතුයි. වැරදි දෙයක් කරනවා නම් ඒ වෙනුවෙනුත් කතා කරන්න ලක්හඬ හැමදාමත් සූදානම් වෙමින් ඉන්නවා. හොඳයි විදුරංග ඒ බලාපොරොත්තුවත් එක්ක අද දවසේදී අපි ලක්හඬ ප්‍රවෘත්ති සංවාදයෙන් සමුගන්නට සූදානම් වන්නේ. අද ප්‍රවෘත්ති සංවාදයේ ඔබ වෙත ගෙනාවේ වෙනුරි ගින්නලිය විදුරංග ගුණසේකර සමග මම සමීර උද්‍යංග කාර්යවසම් සුබ රාත්‍රියක්.